ශ්‍රී ලංකා නාවික හමුදාවට කැඩට් ඔෆිසර් කෙනෙක්. එමන් නැත්තම් ශිෂ්‍ය භට නිලධාරියෙක් හෝ නිලධාරිනියක් වශයෙන් සම්බන්ධ වීමට ඔබ මৌলিক සුසුකම් කිහිපයක් සම්පූර්ණ කළ යුතුයි. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබ C2ක් සහ S4ක සාමාර්ථයක් අවම වශයෙන් අවශ්‍ය වෙනවා. සරලවම ඔබ විෂයන් 6ක් සමත් වෙලා ඒ විෂයන් 6න් දෙකක්ම සී සාමාර්ථ ලබා තිබිය යුතුයි. මීළඟට ඔබ අනිවාර්යයෙන්ම ලබා ගන්නා සී සාමාර්ථ ඉංග්‍රීසි සහ ගණිතයේ විෂයන් විය යුතුයි. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගෙදී ඕනෑම විෂය ධාරාවක් යටතේ අවම S3ක සාමාර්ථයක් ලබා තිබිය යුතුයි. මේ කියන S3ට අමතරව ඔබ විශ්වවිද්‍යාල ප්‍රවේශ මට්ටමට සාමාර්ථ ලබා තිබිය යුතුයි. ඒත් සමගම ඔබ පොදු පරීක්ෂණයේද සමත් වීම අනිවාර්ය වෙනවා. මෙකී සාමාර්ථයන් සපුරන ඔබට නාවික හමුදාවේ බඳවා ගැනීම සිදු කරන ශාකවන් ලෙස මූලික වශයෙන්ම විධායක ශාකාව, සැපයුම් ශාකාව, ප්‍රොවස්ට් ශාකාව එහෙම නැත්නම් විනය ආරක්ෂක ශාකාව අනිත් එක තමයි ඉන්ජිනියරින් කියන ශාකාව සඳහා මූලික වශයෙන් බඳවා ගැනීම සිදු කරනවා. ඔබ විධායක ශාකාවට සම්බන්ධ වීමට අදහස් කරනවා නම් ඒ සඳහා ඔබ උසස් පෙළ ජීව විද්‍යා හෝ ගණිත අංශයෙන් සමත් වීම අනිවාර්ය වෙනවා. ඔබ සැපයුම් අංශයට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා නම් උසස් පෙළ වාණිජ විෂය ධාරාව යටතේ අධ්‍යාපනය හදාරා තිබිය යුතුයි. ඊට අමතරව ඔබ ඉංජිනේරු ශාකාවට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා නම් උසස් පෙළ ඔබ ගණිත අංශයෙන් සමත් වී තිබීම අනිවාර්ය වෙනවා. විශේෂයෙන්ම ඔබ කැදිනක හෝ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපතිවරයෙකු වශයෙන් කටයුතු කිරීමට සිහිනමවනවා නම් ඔබ අනිවාර්යයෙන්ම විධායක අංශයට සම්බන්ධ විය යුතුයි. ඊට හේතුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති ධූරයේ හැබවීමට අවස්ථා හිමිවන්නේ විධායක අංශයේ නිලධාරීන්ට පමණක් නිසා. නාවික හමුදාවට සම්බන්ධ වන ඔබට මූලික පුහුණුව ගොඩක් දුරට පවත්වනුයේ ත්‍රිකුණාමලයේ සාගර හා නාවික විද්‍යාපීඨයේ. ඊට අමතරව පුහුණුව අවසන් වන ඔබට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් පිරිනමන විද්‍යාවේදී උපාධියකට හිමිකම් කීමට හැකියාව ලැබෙනවා. මීට අමතරව ඔබට අදාළ නිලධාරීන්ට අදාළ වැටුප් වර්ධක සහ ඒ වරප්‍රසාදවලට හිමිකම් කීමටද හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම මීළඟට නාවික හමුදාවට කැඩට් නිලධාරියෙකු වශයෙන් සම්බන්ධ වීමට අධ්‍යාපන සුසුකම් හැර ඔබට තිබිය යුතු මූලිකම සුසුකම් වශයෙන් ඔබ ප්‍රථමයෙන් ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුයි. මීළඟට ඔබ අවිවාහක පුද්ගලයෙක් විය යුතු අතර ඔබගේ වයස අවුරුදු 18-22 අතර විය යුතුයි. පිරිමි අපේක්ෂකයෙකුගේ අවම උස සෙන්ටිමීටර 168ක් එමන් නැත්නම් අඩි 5යි අඟල් 6ක් විය යුතුයි. විශේෂයෙන්ම ඔබ ප්‍රොවස්ට් බ්‍රාන්ච් එකට එමන් නැත්නම් විනය ආරක්ෂක ශාකාවට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබගේ උස සෙන්ටිමීටර 171ක් විය යුතුයි. ඊළඟට පිරිමි අපේක්ෂකයෙකුගේ බර කිලෝග්‍රෑම් 52ක් විය යුතුයි. කාන්තා අපේක්ෂකයෙක් නම් ඔබ කිලෝග්‍රෑම් 41ක් බර තිබිය යුතුයි. ඊට අමතරව පිරිමි අපේක්ෂකගේ පපුව අඟල් 32ක් විය යුතුයි. වර්ණ දෘෂ්ටිය STD 2 මට්ටමේ ඇස් පෙනීම උපැස් රහිතව 6න් 6ක් විය යුතුයි. මෙකී මූලික සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණීමේදී උපැන්න සහතිකය, අධ්‍යාපන සහතික, පාසල හැර යාමේ සහතිකය, පාසල් චරිත සහතිකය, වෘත්තිමය හෝ ක්‍රීඩා සහතික මෙන්ම ග්‍රාම නිලධාරී සහතිකය සහ චරිත සහතික දෙකක් රැගෙන ආ යුතුයි. මූලික පරීක්ෂණයෙන් අනතුරුව තවත් පරීක්ෂණ ගණනාවක් සඳහා ඔබට මුහුණ දීමට සිදු වෙනවා. එහෙදී ඔබ මීටර 800ක දුරක් දීමට සිදු වෙනවා. ශාරීරික අභ්‍යාස ව්‍යායාම් කිහිපයකටද මුහුණ දීමට සිදු වෙනවා.